ஒருகம் சரணம் கச்சாமி சரணம் கச்சாமி சரணம் கச்சாமி. උපදින් පටිච්ච ඒවම් අතකොට හරිනේ උපදින් පටිච්ච දුක්ක විධාන සම්බෝධය. එතකොට මේ දුක කියන එක හම්බවෙන්නේ හැමතිස්සෙම මුණ ගැහෙන්නේ උපදි ප්‍රත්තයෙන්මයි. උපදි කියල කියන්නේ මොකක්ද? අපි සාමාන්‍යයෙන් කියනවා උපදි කියන එකට මේ අපට තුළ තියෙන සියලු සප සම්පත්වලටත් අපි උපදි කියනවා. ස්කන්ධවලටත් උපදි කියලා කියනවා. අපි හිතන සැපය ස්කන්ධ උපදියක්මයි හැම විටම. ඇයි? මොකද ස්කන්ධ කියලා කියන්නේ රූප විඳන හැඳිනින් චේතන දැනින්නේ. ඒකනේ දිගින් දිගට තියාගන්න ඕන. දැන් කිසි දෙයක් අපි අයිති කරගත්තොත් වෙළඳ පොලෙන් හරි කොහෙන් හරි ඒක ඊට පස්සේ ඉතින් හොඳට තියාගන්න ඕන කියලා හිතනවනේ. අපිට පිටින් පේන්නේ උපදිය වස්තුවක්. ඒ වස්තුව පිළිබඳ ස්කන්ධ උපදිය ඇතුළේ තියෙනවා. අපි කියමු කාර් එකක් කියලා. කවුදෝ එක්කෙනෙක් මේක උලාගෙන ගිහිල්ලා වෙනත් දෙයකින්. හරි හිතට දුකයි. ෂහ් ඔරිජිනල් පිට තියාගන්න හිටියේ මම. මේ අකෙක් ඇවිල්ලා කලබලයට මේකට ඇන්නනේ බලන්නකෝ. ඈ දැන් ඉන්ෂුවරන්ස් එකෙන් ටක් ගාලා හදන්න පුළුවන් බවත් ඇත්ත. ඒ වුණාට රිපෙයරින් එකක් ආපු වාහනයක් නේ. කොයි තරම් තියෙනවද අපේ උපදී සංකල්පීය වශයෙන්? උපදී විවේක කියලා කියන්නේ එහෙම උපදි මවන්නේ නැහැ. මුකුත් නැහැ. කැඩෙන්න බිඳෙන්න දෙයක් නැහැ තමන් ළඟ. නෑ නෑ. උපදී වෙන්වීමනේ වෙන්වීමනේ. සියලු ස්කන්ධෝපදීන්ගෙන් වෙන් වුණොත් එහෙම දැන් රහතන් වහන්සේ ඉන්නේ උපදි විවේකයෙන්නේ. උන්වහන්සේට උපාදාන ස්කන්ධ නැහැනේ. උන්වහන්සේ තුල ස්කන්ධ තියේ. ස්කන්ධ උන්වහන්සේට උපාදානය නැත්තම් ප්‍රශ්නයක් නැහැ. එතෙන්ටනේ අපි එන්න ඕන නේද? දැන් මේකේ තියෙන්නේ අල්ලගෙන ඉන්න උඩ නෙමෙයි ඔක්කොම තියෙන්නේ. දැන් ඔය ඕනම දෙයක් ගැන මේ අපිට මානසිකව තියෙනවනේ අපි හදාගත්ත සංඥා රූපයක් අපිට ඒ දේ ගැන තියෙන රූප සංඥාවක් නේ මානසිකවම වගත. ඒ පිළිබඳව අපිට විඳින ලෝකයක් තියෙනවා හිතින් හදාගත්තා. ඒ පිළිබඳ සංඥා ලෝකයක් තියෙනවා හිතින් හදාගත්තා. ඒ පිළිබඳ චේතනා ලෝකයක් තියෙනවා හිතින් හදාගත්තා. ඉතින් නැවත නැවත අපේ විඤ්ඤාණයට නිමිති වෙන්න නිමිති කරගන්න කැමති ඒක ඊට පස්සේ. නිකන් හිටියත් නිකන් අතපත ගාලා හරි බලනවා. හොඳයි රයිට්. හරිනේ විඤ්ඤාණයට නේද විඥානාතීති විඤ්ඤාණ. හොඳයි. එහෙම කරන්නේම බලන්න ටිකක් මොනවද කියලා. නේද? එතකොට අපිට තේරෙනවා බාහිර වාස්තවික දේවල් තියෙන බවත් ඇත්ත. හැබැයි ඒ හැම දෙයක් පිළිබඳවම මොන අපි අපේ මගේ කරගත්ත හැම දෙයක් පිළිබඳවම මට තියෙනවා වෙනම සංකල්පනාමය උපාදානස්කන්ධ ලෝකයක්. අපට උපදීවන්න යන්නේ ඒක තමයි. එහෙම නොවන දෙයක් තියෙනවනම් තමන්ට ප්‍රශ්නයක්. දැන් අපි මේ පොදුවේ අරගත්තාම දැන් අපි කියමු අපි ලංකාවේ අය මේ ඉන්න ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේ අපට හරි සම්භාවනීයයි. ඒ පිළිබඳ අපේ සංකල්පීය නිමිත්තක් අපි හදාගෙන තියෙනවා ගොඩක්. රූපත් තියෙනවා, විඳිනුත් තියෙනවා, හැඳිනිනුත් තියෙනවා, චේතනත් තියෙනවා, දැනිනුත් තියෙනවා. ඒ ගැන අපි මැරිලා ගිහිල්ලා චීනයේ උපදිනවා.
චීනය ඉපදිලා දැන් චීන දරුවෙක් හැටියට ඉස්කෝල ගිහින් ඉගෙන ගන්නකොට චීන මහා ප්‍රාකාරය පිළිබඳ යාට ඔන්න ප්‍රෞඩ හැඟීම් එන්න පටන් ගන්නවා. දැන් රුවන්වැලි සෑය නැහැ චීන මහා ප්‍රාකාරයට. දැන් තේරෙනවා. දැන් අපි අනගාරික ධර්මපාලතුමාට ගරු කරනවා. එතුමා බුද්ධගයාව බේරා ගන්න සටන් කළා. නේද? ඒක අන්‍ය දෘෂ්ටික අයගේ යටතේ තිබිච්ච එකක්. නමුත් මේ ඓතිහාසික ස්ථානය දැන් මේ විදිහට ලෝකයේම බෞද්ධ වැවිදිල්ල හිටන් නානා මාදිලියේ වන්දනාමාන ක්‍රම පාවිච්චි කරනවා. ගිහම පේනවනේ නේද? නමුත් වැඩේ කළේ මුලින්ම කවුද? මේකට අනගාරික ධර්ම. දැන් අපිට එන ආඩම්පරය නැද්ද? ඔය හැම දෙයක් වටාම කෙලෙස් සහගත වේවා නිකලෙස්. ඔය කියන්නේ මේ ලෝකේ හොඳ නරක කොයි දේ ගැන වුණත් අපි මානසිකව හදාගත්ත ස්කන්ධ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ස්කන්ධ කියලා කියන්න තියෙන්නේ ඔකට. දැන් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට බුදුහාමුදුරන්ට මේ ජේතවනාරාමේ මගේ පන්සල කියලා හඳි හැඟීමක් නැහැ. අලි වැඩේනේ. ජේතවනාරාමේ ගැන මගේ පන්සල කියලා හැඟීමක් නැහැ. කිසිම ක්ලේශයක් නැහැ බුදුහාමුදුරන්ට. භික්ෂුන් වහන්සේලාගෙන් දවසක් අඬ ගහලා අහනවා, මහණෙනි ඔය මිනිස්සු ඇවිදිලා මේකේ තියෙන ඔය ලී කෑලි අරවා මේව අහුලගෙන යනවා මිනිස්සුන්ගේ ඕනෑ පාකම් වලට. තමන්ව උස්සගෙන යනවා වගේ කියලා හිතෙනවද? නෑ ස්වාමීනි, ඒ හිතෙන්නේ ආන්නේම ඉන්නේ කියලා. මානසේ උපාදාන කරගත්තේම නෑ. ආන් ආන් අරයක් ආදත් ඇවිල්ලා හිටපියව උතෝ පිට කියලා අපි සමහරලාට කටයුතු කරන්න ගියොත් මම මේ බොහොම ගොඩි ගල් විදිහට මේ ඕලාරික විදිහට රළු උපමා පෙන්නේ හරිය. බුදුහාරුත් එහෙම ඒවා කරලා තිනවා. හරි ඒකයි බලන්නකො, ඒකෙන් බලාව සූත්‍ර කීපෙකම තියෙනවා ඔය කතාව. බුදුහාඳුර එහෙම අහනවා. දැන් බුදුරජාණන් වහන්සේ ශාසනයේ සම්පූර්ණ මේ අග්‍ර ශ්‍රාවක උපත් කරලා නේද මේ ඊළඟට ඒ ඒ ක්ෂේත්‍රයට දක්ෂ උදවිය නම් කරලා පසු එන භික්ෂුන් වහන්සේලාට උනන්දුවක් ඇති වෙන ක්‍රම වැඩපිළිවෙලක් හරි ගැස්සුවා. හැබැයි එහෙම හැටි ගැස්සලා ඉන්න උන්වහන්සේගේ දම්සෙනවි අග්‍රශ්‍රාවකයන් වහන්සේම පිරිනොන් පානවා. බුදුහාමුදුරුව පිරිනොන් පාන්න කලින් දැන් මොකෝ හිතෙන්නේ? උන්වහන්සේ අනික් කෙනෙක් හිතනවා වගේ හිතයිද? බුදුහාමුදුරුව රහතන් වහන්සේ කෙනෙක් පිරිනුවන් පෑවම මම මේ තව ගොඩක් වැඩ කරන්න හිතන් හිටියේ මේ ශාසනේ දකුණු අතම නැතුව ගියා. එහෙම හිතයිද? දැන් තේරෙනව නේද සංකල්පීය කෙලෙස් හදන එක හා නොහදන එක ගැන? උන්වහන්සේ එහෙම හිතන්නේ. ආනන්ද හාමුදුරුව ඇවිදින්න කියනවා, ස්වාමීනි සරියුත් මහරහතන් වහන්සේ පිරිනුවන් පා මට දිසාවන් වැටෙන්නේ නැහැ. ඈ මගේ ඇඟ ගල් වුණා වගේ. බුදුහාමුදුරුව බලනවා. ඈ මොකෝ සාරිපුත්‍ර පිරිනුවන් පෑවේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනත් අරගෙනද? කාගෙන් දහන්නේ? ආනන්දහාමුදුරුවෝ. නැහැ තමයි ඔහු ආනන්දහාරණට තේරුණා. ආනන්දහාර සෝවාන් වෙලා හිටියත් නේද උන්වහන්සේට මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේගේ පරිනිර්වාණය හිතට ලොකුවට ගැළපෙන දැනුණා. එහැටි එහෙම තමයි. දැන් තේරෙනවානේ මේ අපි බැඳිලා ඉන සංකල්පීය පැත්ත තමයි මේකේ. ඒක දැන් අපි බොහෝ වෙලාවල් වලට දැන් මේ ලෝකය අපේ බුදුහාඳුරු දැක්ක භෞතික පැත්තට අනිත්‍යතාවක් දැක්ක බව අපි කතා කරන්න ඕන. මේක නැත්තම් ඒකත් හරියන්නේ නැහැ නේ. ගැළපී හිටින්නේ නැහැ නේ නැත්තම්.
දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ මෙන්න මෙහෙම. ඒකට සූත්‍රයක් ඇති කොහේ හරි හොයලා හම්බුනම කතා කරමු මේ ඒක තමයි කියලා අපි හිතමු. දැන් මේ ලෝකේ දැවැන්ත වස්තු කොටසක් ගැන සාමාන්‍යයෙන් ඒ කාලෙක ඉඳන් කතා කරපු එකක් මහ පොළොව. අනික මහසයුර. අනික සිනේරු පබ්බත. මේවත් කලකදී මේ තිබුණු තැනක සලකුණක්වත් නැති විදිහට මේවන විනාශ වෙලා යනවා. මහණෙනි ඒත් මේ හිත නිවන් දකී කියලා නම් හිතන්න එපා ඒකෙන්. දැන් තේරෙනවද උපාදානස්කන්ධවල බලගතුකම? මේ හිත නිවන් දකී කියලා හිතන්න එපා ඒක. එහෙමනම් අරවා විනාශ වුණා නම් හිතේ හිත කියලා ගන්න දෙයක් ලොකුවට නැති හින්දා ඔක සොස් ගාලා ඉවර වෙයි කියලා අපි හිතන්නේ. එහෙම වෙන්නේ නැහැ. උපාදාන ශක්තිය නේද? කෙලස් නේද? දැන් අද කාලේ වෙනකොට පරමාණු විශ්ලේෂණය කරලා ශක්ති වශයෙන් දැකලා දැන් ශක්තිනේ නේ විවිධ අණු වලට මේ ද්‍රව්‍ය බෙදලා ඕක කලා කියලා විදසුන් නෝන පහළ වුණාද ඔය විද්‍යාඥයින්ට? නෑ නේද? විදසුන් නෝන පහළ වුණේ නෑ. එයා ඊට තවත් මමත්වෙන් මේ නොඑක් නොඑක් පරිශන කර කර දැන් සමහර බලගත් රටවල් වාර්ෂික අයවැය ලේඛනෙන් ලොකු මුදල් කොටසක් මුදල් ප්‍රතිපාදනයක් වෙන් කළා මේ පිළිබඳ පරිශන කරනවා. අද ලෝකේ ස්ථානගත කරලා තියෙනවා පහසුවෙන්. අපි දන්නේ කොතනද ස්ථානගත වෙලා තියෙන්නේ කියලා. පුපුරවහරින් විතරයි තියෙන්නේ. මේ ඥානය මොකද්ද? මේ හානිකර ඥානය ද්‍රව්‍යයේ අනිත්‍යතාව දැක්කා. ඒ ඇයට විදසුන් නොවනක් පහළ වුණේ නැහැ. ඔන්න වෙච්ච විපත. දැන් එතකොට ද්‍රව්‍ය වස්තුවල අනිත්‍යතාව බුදුහාරෝ දැකලා තියෙනවා. අලුත් නැති වෙන්න, දැලිත් නැති වෙන්න නැති වෙනවා කියලා කියන්නේ ඒ තියෙන ශක්තිය තමයි. අලු හරි දැලි හරි ඉතුරු වුණා නම් මොනවා හරි ඉතුරු වුණා කියන්න තියෙනවනේ. නමුත් මේ සිත දුක් කෙලවර කරන්නේ නැහැ කියලා කිව්වා. මේ ප්‍රතිපදාව ඔස්සේම ඒ දේ කරන්න තියෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ අදහන්නේ. ඔය උපාදාන ස්කන්ධවල තියෙන බලවත් බලගත්කම අනිත්‍ය දැකිය යුතු දේ එතනයි කියලා තේරුම් ගන්න ඕන. මමත්වය යම් තැනක මස්තු වේද මමත්වය මැවෙන තැනයි අනිච්ච සංඥාව වැඩි යුත්තේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. කොහෙද? ගොඩාක් දේශුන් තියෙනවා. ඒ අතර මම එකක් මතක් කරන්නම්. මේඝිය සූත්‍රය උදාන පාළියේ තියෙනවා. මේඝිය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මි මාන සමුග්ඝාතාය. එතකොට අනිච්ච සංඥාව වැඩි යුත්තේ මොකටද? මම වෙමි කියන මානය මැනගැන්ම උගුලුවා ලන්නට යා. එහෙනම් මම වෙමි යන්න මැවෙන තැන දැනගන්න ඕනේ අයියෝ. ඔක කියන්නේ මම මැවුනොත් මැවෙනවා නම් දුක මැවෙනවා. මම මැවෙන්නේ නැත්තම් දුක මැවෙන්නේ නැහැ. උතනයි තියෙන්නේ. ඕක තමයි මේ බුදු කෙනෙක් ලෝ පහළ වෙලා ලෝට දේශනා කරන ප්‍රධාන කරුණ. ඒකයි මේ උපදීන් පටිච්ච දුක්ඛං සම්බෝධි කියන එක මේ කතා කරේ. ලෝකෝලෝකන සූත්‍රය අනුව නේද? ඕක කොච්චරනම් දේවල් වලින් සූත්‍ර වලින් තහවුරු කරන්න පුළුවන්ද?
තව ඕන තරන් නිදසුම් පෙනෙයි විමසුන් නුවනින් බලනකොට. උපදින් පටිච්ච දුක්ඛ මිදං සම්බෝධි. උපදී උපා සබ්බූපාදානක්ඛයානත්ති දුක්ඛස්ස සම්භවෝ. සියලුම උපාදානයන් ක්ෂය වුණේ නම් දුකෙහි සම්භවයක් නැත. සබ්බූපාදානක්ඛයානත්ති දුක්ඛස්ස සම්භවෝ. එතකොට ලෝකමිමං පස්ස පුතු අවිජ්ජාය පරේතා භූතා භූතරතා භවා අපරිමුත්තා. එහෙම තියෙද්දි ඒ කියන්නේ උපාදාන ක්ෂය වුණොත් සියලු දුක් ක්ෂයයි කියලා කියන්න පුළුවන්කමක් තියෙද්දි මේ ලෝකයේ දිහා බලන්න බොහෝ කොට සත්වයෝ අවිජ්ජාය පරේතා අවිද්‍යාවට ගැති වෙලා, ඒ කියන්නේ මේක පෙනෙන්නේ නැහැ අවිද්‍යාවට ගැති වෙලා. භූතා භූතරතා, භූතා කියලා කියන්නේ සමුදය වුණෝ, රූප වශයෙන් සමුදය වුණෝ, විඳින් වශයෙන් සමුදය වුණෝ, හැඳිනීම් චේතනා දැනීම් වශයෙන් සමුදය වුණෝ, ඒ සමුදය වුණේ ඒවයේ ඇලුණු භූත රතා බවා පරිමුත්තා, භවයෙන් නොමිදුණු පැවැත්මක් මවා ගන්නවනේ, හදා ගන්නවනේ, මිදුනේ නැහැ. යෙහි කේච භවා සබ්බදි සම්බත්තතාය සබ්බේතේ භවා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්ම. යම් කිසි දෙයක් අර විදියට භවා වශයෙන් මවා ගත්තා නම්, එතකොට අපේ අත්දැකින් ලෝකේ මවා ගත්තද නම් සබ්බදි සම්බත්තතා හැම අයුරින්ම හැම ආකාරයකින්ම මවා ගත්තා නම් සබ්බේතේ භවා අනිච්චා, අන්න ඒ මවාගත්ත සියල්ලම අනිච්චා. මවාගන්න එක අනිච්ච, අපි දකින්න ඕන ඒකයි. එතකොට දුක්ඛ විපරිණාම ධම්ම, ඒක දුක එයයි, විපරිණාමී ස්වභාවය දරන්නේ එයයි. මොකද්ද? අපි මවාගන්නා රූප විඳින් හැඳින්ින් චේතනා දැනින් වශයෙන් මවාගන්නා සියල්ල. හොඳටම බුදුහාඳුරුවන් වහන්සේ මේ කාරණේ නිරවුල්ව තියෙද්දී අපට මේ වචනවල ඔස්සේ පෙනෙන්නේ මේ වෙන් කරගත්ත බුදුහාඳුරු මොකටද මේ කියන්නේ කියලා. අපි මේකට හැම දෙෙම දානවා. හිතාගන්න බැරි පටලැවිලි රාශියකට අපි අට වෙනවා. ඔකයි මේ වෙන්නේ. ඒව මේතන් යතහා භූතං සම්මප්පඤ්ඤාය පස්සතු. ඔන්න ඔය කියන ආකාරයට ඇතිසැටියෙන් මනානුවනින් දක්නා කල්හි භවතණ්හා පවී පහීයති, පැවැත්ම පිළිබඳ ඇල් උවමනාව ප්‍රහාණය වෙනවා. විභවං නාභිනන්දති, නොපැවැත්මක් වේවා කියලා බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ඒක දෘෂ්ටියක් නේ. නිරෝධය විභව දිට්ඨිය නෙමේ, නිරෝධය දැකීම. සබ්බසූ තණ්හානං කයාසේස විරාග නිරෝධෝ නිබ්බාන. හැම අයුරෙම තෘෂ්ණාවේ ක්ෂය වීමෙන් අශේස විරාග නිරෝධ, මේ ඉතිරි නොකොටම විරාගේ වීමෙන් නිරෝධ වීම නිවනයි. තස්ස නිබ්බුතස්ස බික්කුණු අනුපාදා පුනබ්බවාන හෝති. එහෙම නිවුණනම් උපාදාන නැත්තේ පුනර්භවයකට නොයේ. අභිබුනෝ මාරං විජිත සංගාම, මාරෝ විජිත සංගාම. එතකොට මාර යා ජයගැනීමේ සංග්‍රාමයෙන් දිනු උපච්චගා සබභවාති තාදිනිය. සියලූම භවයන් ඉක්මෙව්වා ඒ නුව නැත්තා. එතනයි සවන්හන්ස අවසරයි. මේ දැන් අවිද්‍යාවෙන් පිරිච්ච ලෝක සත්වයාට මේක විඤ්ඤාණය ඔස්සේ මවල දෙන පංචපාදානස්කන්ධයක නැතිවීම නෙවෙයිනේ පේන්නේ සයන්හන්සේ කියන්නේ. තියෙනවා උපයන්නේ. ඔව්. එතකොට එයාලට කවදාකවත් ඇති රූපයක නැතිවීම දිරීම කියන තැනින් අහුවෙනවා මිසක් ඒ අයට කවදාකවත් මේ මැවුන්කාර විඥානේ මවාගත් රූපේ වෙනස් වීමක් කියන තැනින් වෙන්නේ නැහැ කියන එකයි. ඔව්, මූලික වශයෙන් එහෙම තමයි. මූලික වශයෙන් හැම කෙනෙකුටම මේක මවාගත්තයි කිව්වට මව බව පෙනෙන්නේ නැහැ. තියෙන බවමයි පෙනෙන්නේ. හැබැයි තියෙන බවමයි කියලා හිතාගත්තොත් මාර්ගය වැඩෙන්නේ නැහැ.
එනිසා අපිට සිද්ධ වෙනවා තමන් තුළ මේ සමුදය වෙන හැටි හොයාගන්න. දැන් අපිට හෝන් සද්දයක් ඇහෙනවානේ. දැන් ඒ සද්දය අපිට ඇහෙන්නේ ඇහුනට අපි ඒක ගණන් ගන්නේ නැහැ. නමුත් සමහර වෙලාවල් වලට මේ තව ටිකක් කිට්ටුට ඇවිල්ලා ඔක ගහන එනකොට අපිට වැඩියෙන් වැඩියෙන් දැනෙන්න ගත්තොත් එහෙම අපිට ඒක ගණන් වැටෙනවා. මේ ගණන් වැටීමයි මෙතන තියෙන්නේ. දැන් සාමාන්‍ය ලෝකයේ නිමිති ගණන් වැටීමක් තමයි අපිට සිදුවේ. ඔකට තමයි අර යංච අනුසේති තේන සංකං ගච්ඡති කියන්නේ අනුසේ කරගත්තොත්. දැන් අනුසේ වුණත් එකපාර කෙනෙකුට තේරෙන්නේ නැහැ. හැබැයි අපි දැනගන්න ඕන ආර්ය ශ්‍රාවකයෝ නෙමෙයි බණ අහන්නේ ඉස්සර වෙලා. බණ අහන්නේ පුහුදුන් පුද්ගලයෝ තමයි බණ අහන්නේ, ධර්ම මාර්ගය වඩන්නේ ආර්ය ශ්‍රාවකයෝ වෙන්නේ. එහෙම නැතුව ආර්ය ශ්‍රාවකෙක් වෙලා කියන කතාවද කියන්න බෑ. ඒ නිසා එයාට පුළුවන් මේක දැනගන්න. දැන් අපි සාමාන්‍ය නිදසුනක් වගේ දෙයක් කරගමුකෝ. දැන් ඔය අපි දැන් චිත්‍රපටියක් බලනවා. අපිට මේක සිනමා වෘතාන්තයක්. ඒක එකක් අපිට නේ. නමුත් මේකේ තියෙන්නේ ඇසට හසු ඇසින් අල්ලගන්න ඇසට නිමිති වෙන තත්වය අපිට බෑ. අර පින්තූර 24ක් තප්පරයකට දුවනවා කියන එක අල්ලන්න අපිට බෑ. නමුත් දැන් අපි දන්නවා ඒකේ තාක්ෂණය ගැන අහලා තියෙන නිසා අපි දන්නවා මෙතන පින්තූරු විශාල සංඛ්‍යාවක් වැඩ කරනවා. අපිට පේන්නේ මේ ඒ වැටෙන ආලෝකයේ චලනය තමයි අපි මේ දකින්නේ. ඒ තුල තමයි අපිට මේ සිනමා වෘතාන්තය අපි ගොඩනගා ගන්න කියන එක අපිට ඒ වගේ නිදසුන් කියන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුත් ඒ කාලේ ලෞ පරිවත්තං චිත්තං මේ සිත පරිවර්තනය වෙන එකක් කොහොම වේගවත් කියලා මේ නොඑක් උපමාව දනවා. ඒකට උපමාවක් කියන්නත් අමාරුයි කියලා බුදුහාමුදුරුවෝ අදාළා. ඒක අපිට පේන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පිළිගත්තා. එකපාර පේන්නේ නැහැ. එකපාර නෙමෙයි ඒක නිකන් කිව්වට කොහොමද පේන්නේ නැහනේ. නමුත් ඒක අපිට පෙන්වන්න නිදසුණක් පෙන්වනවා. මොකද දැන් වානරයෙක් ඔය ගස් උඩින් අතු වලින් පැන 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 වේගෙන් දුවනෝ දැකලා තියෙනවානේ. අන්න ඒ වගේ අතහැරිනවා අල්ලනවා අල්ලනවා අතහැරිනවා අල්ලනවා අතහැරිනවා අල්ලනවා අතහැරිනවා. හරිද? මේ වේගෙන් අපිට ඉතින් හිතනවා දැන් වඳුර වැටේ දන්නේ පොඩ්ඩක්වත් මිස් වුණොත් එහෙම කියලා. නමුත් පටපට ගාලා අල්ලගෙන එයා යනවා. ආන් ඒ වගේ මේ සිත අපි මේ විඤ්ඤාණ නාම රූප ක්‍රියාකාරීත්වය වශයෙන් අල්ලගෙන 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 යනවා. ඒකට තමයි කියන්නේ මේ తත්‍ර తත්‍රා බිනන්දිනී කියලා. බණ අහන්නේ ධර්මතාව දැනගන්න. ධර්මතා අන්න එතනයි ශ්‍රද්ධාවත් ඕන කරන්නේ. ධර්මතාව අපි දැනගන්න ඕන. බුදුහාමුදුරන්ගේ වහන්සේගෙත් තමයි අපි ඒක දැනගන්නේ. ඒ ධර්මතාව දැනගත්තම අපි මොකද කරන්නේ? ඔන්න ඔතන තමයි පුංචි පුංචි පුහුණු වීම් තියෙන්නේ. දැන් අපි දකින දකින එක ඔස්සේ අපේ හිතේ තණ්හා මාන දිටි හැදෙනවනේ. සාමාන්‍ය ප්‍රිය පැත්තෙන් හෝ අප්‍රිය පැත්තෙන් හෝ හැදෙනවනේ නේ. අප්‍රිය ප්‍රිය දෙකම නැත්තත් අර අපි කතා කළේ අදුක්කම සුඛ වේදනා වශයෙන් හරි හැදෙනවනේ නේ. ඒ හැදෙන ලෝකය අපිට සිත විසින් අල්ලලා දෙන දෙයක්. ඒ කියන්නේ සිතක් තමයි අපි මේ අල්ලගත්තේ. දැක්කා කියන්නේ, ඇහුවා කියන්නේ, ඇහෙනවා කියන්නේ, දකිනවා කියන්නේ, ස්පර්ශ වෙනවා කියන්නේ සිතක් පහළ වීමෙන්මයි ඒක වෙන්නේ. සිතක් පහළ නොවි අපිට පේන්න විදිහක් නැහැ. ඇහෙන්න විදිහක් නැහැ. මේ හිත තමන් හැදුව සිතක් නෙමෙයි. හේතුඵල වශයෙන්ුයි හැදෙන්නේ කියලා අපි මේක බුදුහාමුදුරුවෝ ඉන්නේ ඒකට තමයි. බුදුහාමුදුරන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටවන්නේ, ධම්මපසා ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටවන්නේ මොකටද? මේක ඉස්සරලා අහලා දැනගන්න. ඊට පස්සේ අපේ යෝනිසෝ මනසිකාරය පාවිච්චි කරලා තේරුම් අරගන්න බැලීම තමයි ප්‍රතිපදා. ධම්මානුධම්ම පටිපත්ති කියලා.
සත්පුරුෂ සංසේ වූ සත්පුරුෂයන් ඇසුරු කරන්න ඕනේ කියලා කියනවා. සද්ධම්ම ශ්‍රවණං සද්ධර්ම ශ්‍රවණේ කරන්න ඕනේ කියලා. යෝනිසෝච මනසිකාරෝ යෝනිසෝ මනසිකාරේ භාවිතා කරන්න ඕනේ කියලා. ධම්මානුධම්ම පටිපත්ති එහෙනම් තමන් පිළිවෙතෙහි නියැරෙනවා. දැන් ඕම් මම රූපයක් දකිනකොට මගේ හිතේ ඒක ලස්සනයි කියන සිතිවිල්ලකට මම ඒක පාර මගේ සංසාර හුරු පුරුද්ද තියෙන එතන මට අනිත්‍යතාවක් නෙවෙයි පේන්නේ තියෙන දෙයක් තියෙන විදිහට මම. නමුත් දැන් ඕක ওই විදිහට එනකොට මට තේරෙනවා මම මේ හැම එකටම තණ්හාවට වැටෙනවා, මානෙට වැටෙනවා, ලෝභයට වැටෙනවා, ද්වේෂයට වැටෙනවා, මෝහයට වැටෙනවා. මේක හරි අකුසලයට වැටීමක් මේ වෙන්නේ. අකුසල මුල් කියලා කියන්නේ භයානකයි. ඒවත් දුගතිය මිසක් සුගතියක් හදන්නෙත් නැහැ කියලා දැන් බණ අහලා දැනගන්නවා. එහෙම දැනගෙන ඒ සිත මේ සිතක් තමයි අර නිමිත්ත උනේ. නිමිත්ත හැටියට අපට පහළ වුණේ මොකද්ද? මේ සිත සමුදය වීමෙන් තමයි ඒ නිමිත්ත අපි අල්ලලා තියෙන්නේ. ඒ නිසා නාම රූප ප්‍රතිබිම්බයයි මම මේ දකින්නේ. අහන්න. ඒ ගැනයි මගේ මේ වින්දනය. මේ චේතනාව මැවෙන්නේ ඒක ගැනයි. තමන්ගේම සංකල්පීය මැවිල්ල ගැනයි. ඔන්න ඔය ටික තේරුම් අරගනිමින් මේ සිත ඇති වෙලා නැති වෙනවයි කියන එක අපි සම්මා දිට්ඨියෙන් ඉස්සෙල්ලා පිළිගන්න. අනිත්‍යතාව දැන වැඩ කරන්න ඕන ඔතන ඒක. අපි ඒ සිත ඇති වෙලා නැති වෙන සිතක් හැටියට දකින්න පටන් ගන්නකොට අර නිමිති ලුහු බඳින ගතිය අඩු වෙන හැටි තමන්ට ටික ටික වැටහෙන්න ගන්නවා. එහෙමනේ ඒක වෙන්නේ. දැන් ඔය සෙනසුන් වල ගොඩක් තියෙනවා නේද? ඈ රූපයක් කියලා බලන්නේ කියනවා නේද? සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්. ඈ ඊළඟට එහෙම නැත්තම් සිතක් නේද? අවසරයි ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ ඔය අර විදර්ශනා භාවනා කරනකොට තමයි එහෙම කියන්නේ. ඒ කියන්නේ අපිට මතක් වීමක් ආව නම් මතක් වීමක් මතක් වීමක් කියන්නේ. දැන් මේ ස්වාමිනා සෝ අර චලන චිත්‍රය කියන උපමාවද ඔය ස්වාමිනා සර දැන් බල්ලෙක්ේ දන්නේ යනකොට වතුර පහරක බල්ලෙක් ඉන්නවා පේනවා. නමුත් ඇත්තටම බල්ලෙක් නෑ. දැන් අර විඥානය තුළ පහළ වෙන ප්‍රතිබිම්බයක් ගැන ස්වාමිනා සෝ මතක් කරානේ. මම හිතන්නේ අර ග්‍රීක ජාතික නාසියස් කියන උපමාවෙදි තියෙනවා අර ඔහු කැලෑවෙ ඉන්නකොට අර වතුර දෙමිල බලනකොට ඔහු ලස්සනයි කියලා දකිනවා. ආය ඒක බලන්න පෙළඹෙනවා. ඒ ස්වභාවයේ ඉන්නේ අර උපාදානස්කන්ධ ටික උපාදාන කරන මම වෙමි කියන මුලාව නිසා. මට තේරුණේ එහෙමයි සමහරවිට. ඔව් ඒ විදිහේ තමයි ඉතින් ඔය හැමදේම දකින්න දැන්. ඒ විදිහට තමයි ඔවා වෙන්නේ. පැහැදිලිද මන් දන්නේ නැහැ. එකපාර පැහැදිලි නොවෙන්න පුළුවන්. ඉතින් තමන්ගිට ඒක වැටෙන විදිහට. මොකද දැන් ඒ සිතිවිලි සිතක තමයි දකින්න පුරුදු වෙන්නේ ඉස්සෙල්ලා. දැන් අපි යේන යේනහි මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතං. ඒ මඤ්ඤණාවක්නේ අපිට සිත වෙන්නේ නේද? සිත. ඒක අඤ්ඤතා වෙනවා කියලා අපි බණ අහලා ඉස්සෙල්ලා දැනගන්නවා. ඊට පස්සේ අපි ඒ සිතිවිලි ලෝකයේ අනිත්‍යතාව නුවණින් මෙනෙහි කරන්න පටන් ගත්තාන් පස්සේ ටික ටික මොකද දැන් දේවල් වල අනිත්‍යතාව මෙනෙහි කළ හැකි. දැන් මේවා කැඩෙනවා කියලා කැඩෙනකන් ඉඳලා ඕකෙන් කැඩිලා කියලා දැනගත්තා. එච්චරයි. කැඩෙනකන් ඉඳලා මේක දැනගන්නේ. නමුත් එහෙම දැනගත්ත එක දැන් අපිට දැන් දේවල් වල උන්න දැන් වස්තුවක සිවුම් අංශ චලනය අපිට පේන්නේ නැහැ. නමුත් දැන් නමුත් ඒක ලොකුවට දැනගත්තයි කියලා ප්‍රයෝජනයකුත් නැහැ. සමාවෙන්න ස්වාමීන් වහන්සේ දැන් අපි විදර්ශනා භාවනා වෙනුත් සාමාන්‍යයෙන් දේවල් වල අනිත්‍ය තමයි අපිට කියලා දුන්නේ. කියන්නේ ගයක් ගත්තොත් අපි ගඩොල් වෙන් කරනවා, ඒවා ටික වෙන් කරුවම මෙතන ගයක් නැහැ සම්මුති ලෝකයේ තුල. ඇත්තටම එතන අනිත්‍ය දැක්කයි කියලා නිරෝධයක් අපිට එන්නේ නැහැ. මට දැනෙච්ච දේ අනිත්‍යක තමයි මේ සංඥා තුල අපි නිකන් අර තද්ද කරගෙන යටපත් කරන හිටියත් අර විදර්ශනා ප්‍රඥාවකින් ඔය මේ මවා ගන්න සිතේ ස්වභාවයේ අනිත්‍ය අපි දැකලා නැහැ. නැහැ. දැන් ගොඩාක් අපි දකින්නේ බාහිර රූපමය ලෝකයේ තුල අනිත්‍යතාවය පෙන්වන එක තමයි ඇත්තටම. අපිත් කියලා දීලා තියෙනවා. ඔව්. දැන් ඔය අපේ ධර්මයේ තියෙන අනිමිත්ත චේතෝ සමාධි කියලා භාවනාවක්.
ඒ අනිමිත්ත චේතෝ සමාධි කියලා කියන්නේ සලායතනිකව අපට ලැබෙන නිමිති. ඒ නිමිති වෙන්නේ සිතකින්. සිතකින්නේ අපට නිමිත්ත එන්නේ. උපාදානස්කන්ධය කියන්නේ සිතක්නේ. ඒ සිත් අනිත්‍යතාවට මෙනෙහි කරනවා. දැන් ඕක අපේ බුදුහාමුදුරුවෝ සමහර අවස්ථාවල දේශනා කරනවා. මහණෙනි, මම අනබිසම්බුද්ධ බෝසත් අවස්ථාවේදී මම මේ ප්‍රතිපදාව වඩනකොට මට අතීත දේවල්, මං වින්ද දේවල් මට හුඟක් මතුවේවි එන්න පටන් ගත්තා. අනාගතේ වුණා මේ ලොකුවට නැහැ. මේ මොහොතේ එවත් මට එනවා. එහෙම වෙනකොට මම කල්පනා කළා මේ තරමටම නෛෂ්ක්‍රම්‍යෙහි උනන්දුවකින් ආපු මේ ගමනේදී ඇයි මට මෙහෙම වෙන්නේ කියලා උන්වහන්සේ හිතුවා කියලා. එතකොට උන්වහන්සේ සඳහන් කරනවා ඒ සිතිවිලි එන්නේ කොහොමද? එන සිතිවිලි වල ආදීනව මම මෙනෙහි කරලා මදි. ඒ නිසා මම ඒ ආදීනවයේ මෙනෙහි කිරීමෙන් තමයි මේක කරන්නේ කියලා උන්වහන්සේ මහණෙනි නුඹලාත් සිත රැකගන්නේ කියලා කිව්වා ඒ විදිහෙන්. මොකද අපේ සිතට එන එකෙන් තමයි, එන ඒවායින් තමයි මේක වෙන්නේ. දැන් තව අපි නිදර්ශනයක් ගමු. ද්වේදාවිතක්ක කියන සූත්‍ර දේශනාව අරගත්තම කාම ව්‍යාපාද විහිංසා විතර්ක සත්‍යයට එනවනේ. කාම විතර්ක ඇති වෙනවා, ව්‍යාපාද විතර්ක ඇති වෙනවා, විහිංසා විතර්ක ඇති වෙනවා. එහෙම වෙනකොට උන්වහන්සේටත් ආවනේ ඒක. මහණෙනි, මම අනබිසම්බුද්ධ බෝසත් අවස්ථාවේ මේ ප්‍රතිපදාව වඩනකොට මට මෙහෙම වුණානේ. මම ඊට පස්සේ කාම විතර්ක, නෙක්ඛම් විතක්, ව්‍යාපාද විතක්, අව්‍යාපාද විතක්, විහිංසා විතක්, අවිහිංසා විතක් කියන දෙපැත්තට මම මේක බෙදුවා. බෙදලා මේ කාම විතර්කයක් එනකොට මට මොකද වෙන්නේ කියලා මම බැලුවා. ඒ කාම විතර්කේ තියෙන වෙලාවේ මගේ හිතේ මෙන්න මේකයි තියෙන්නේ. අත්ත්ව්‍යාබාධාය පිසංවත්තති. මේ කාම විතර්කේ මට අවැඩ පිණිස වෙයි. පරව්‍යාබාධාය පිසංවත්තති. මේ මට පහළ වෙන කාම විතර්කේ අනුනටද අවැඩ පිණිස වෙයි. උභ්‍යව්‍යාබාධාය පිසංවත්තති. දෙපැත්තටම අවැඩ පිණිසද වෙයි. පඤ්ඤා නිරෝධිකෝ. මේ කාම විතර්කේ තියෙනකොට ප්‍රඥාවක් විදර්ශනා නුවණ නැහැ. විඝාත පක්කේකෝ, වෙහෙසයි හිතට මේ කාම විතර්කේ නිසා. එය අනිබ්බාන සංවත්තනිකෝ, නිවන පිණිස නන් නොවේ කියලා උන්වහන්සේට හිතුණා. බැලුවය මම ඒ විදිහට නුවණින් බලනකොට උපන්නා වූ කර්ම කාම විතර්කය අස්තේට යයි. සිත උපේක්ෂාවෙහි පිහිටයි. ඔවුන් බුදුහාඳුරෝ ඒක කරපු හැටි බුදු වෙන්න ඉස්සර. ඕකයි අපිට කරන්න කියලා තියෙන වෙන මොකුත් නැහැ. ඔය වගේ කටයුතු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, මට මතකයි ඔබ වහන්සේගෙම විශේෂ දේශනයක මේ කියන රූපේට ඔබට ගිහිල්ලා ගීතයක් උපමා කරගෙන ගීතයේ අනිත්‍යතාවය දකින්නේ කොහොමද කියලා ඔබ වහන්සේ හොඳ විග්‍රහයක් කරනවා. එතෙන්දී පාසුවෙම ස්වාමීන් වහන්සේ මේ සිත තුලයි මේ පැවැත්ම තියෙන්නේ. ඒ පැවැත්මේ අනිත්‍යතාවය නොදකින සත්වයා මේ ගීතය, මේ පදවැල එකිනෙකට ගැට ගහගෙන මේ ගීතයේ රස විඳිනවා කියන එක තුල තියෙන්නේ අනිත්‍ය නොදැකීම කියලා ඔබ වහන්සේ හොඳ විග්‍රහයක් කරනවා. ඒක ඔබ වහන්සේ තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ? ඒක මොකද හැමෝටම දැන් ගීතයේ දැන් බාහිර රූපයක අනිත්‍ය දකිනකොට දැන් අර පෙගරු ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඒක වෙනස් විදියකට දැක්ක හැකි. කොහොමද එතකොට මේ ශබ්ද ගීතයක් ඒක ඒ අනිත්‍ය දකින්න කොහොමද අපි පෙළඹෙන්නේ කියලා කිව්වොත්? දැන් ඔය කියන්නේ මට මතක හැටියට ඔය මේ සාමාන්‍ය ගායකෙක් ගායනා කරන වාද්‍ය මණ්ඩලයක් වාදනය කරන බොහොම ආකර්ෂණීය ගීතයක් කියමුකෝ.
ඒ ගීතය සවන්දෙන්ට ඉතින් ශ්‍රාවකය ඔක්කොම සූදාන බොහොම හොඳ මීරිස් සින්දුවත් තව. දැන් මෙතන තියෙන්නේ ශබ්ද වැලක් නේද? ශබ්දයක් උපදිනකොට මේ එක හිතයි ඒක සද්දෙට. හිත් වැලක් උපදින්න ඕනනේ මෙතන. දැන් අපි කියවොත් කාක් එක් ලේනෙක් කෑ ගහනවා කියලා ටින් ටින් ටින්. වාරයක් වාරයක් පාසා වෙන වෙනම සිත් පහළ වෙන්නේ. දැන් අපි බණ අහලා තමයි මේ මේ සාහස දැනගන්නේ ඉස්සෙල්ලා. ඒකනේ නැත්තම් බුදු කෙනෙක්ම අපිට කියනකම් මේක අපිට හිතෙන්නේ නැතේ. කොච්චර අපි ලෝකේ අත්දැකලා තියෙනවද? නමුත් අපිට බුදුහාමුදුරුවෝ කියනකම් මේක තේරෙන්නේ නැහැ. එතකොට ඒ ශබ්ද දෙකක් අතර පරතරයක් අපි දැක්කනම් ඒ දකින්නත් හිතක් එපා. එතකොට සිත් ප්‍රවාහයකින් තමයි මේ ගීතයක අත්දැකීම අපි ලබන්නේ. ගීතේ ගත්තාම, ගීතයක් කියන එක ගත්තාම. එතකොට ඒකේ ගීතය අනුව, ගීතයේ විරාමයන් අනුව තමයි අපි රිද්මයන් මවා ගන්නවා. දැන් වෙන වෙනම ගත්තාම ඒවා වෙන වෙනම ශබ්ද ගොඩක් ඉතරයි. නමුත් මේක පෙළ ගැස්සීමක් කරපුවාම අපේ හිත බැඳෙන නාද රටාවක් වුණා. නාද රටාවක් වුණානේ අපේ හිත බැඳෙන නාද රටාවක්. දැන් මේක තේරුම් ගන්න තවත් තියෙනවා මේ අපි දැකිය යුතු ධර්මතාවක් අපේ මනසේ. අපි බැඳෙන්නේ මොකේටද කියලා. ඇස රූපයට බැඳේද? රූපය ඇසට බැඳේද? මොකද හිතන්නේ? ඈ? රූපය ඇසට බැඳේ. ඇස රූපයට බැඳේ. ඈ? දෙකෙන් එකට නෙමෙයිද? මොකද කියන්නේ අපේ පොඩියා? ඈ? වෙන්නේ නැහැ නේ. මොකේටද එතකොට සංයෝජනය වෙන්නේ? සිතට කිව්වට තව එක පැහැදිලියෝ කියන තදුබයම් පටිච්ච උපජ්ජති චන්ද්‍රාගෝ තන් තත්ත සංයෝජන. ඒ දෙක ප්‍රත්‍ය කරගෙන යම් චන්ද්‍රාගයක් ඇතිවන්නේද ඒ චන්ද්‍රාගයටයි අපි බැඳෙන්නේ. එතකොට දැන් අපිට සිද්ධ වෙනවා හිතවල ස්වභාවය කොහොමටත් හොයාගන්න වෙනවා. වෙන දෙයක් කරන්න බෑ. වෙන දෙයක් කළාට වැඩක් වෙන්නේ. සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ. පුද්ගලයාගේ කාමය කියන්නේ සංකල්පණයට ඇලීමයි. නේතේ කාමා යනි චිත්‍රායි ලෝකේ විචිත්‍රාකාර ලෝකය. විචිත්‍ර වුණෙත් අපේ මනසෙමයි ඈ. කොහොමටත් මේ මොකද කාමය නෙමේ. බාහිර ලෝකයේ කාමය නෙමේ. ඒවා කාම ගුණ විතරයි අපිට. අපේ ඒ කාම ගුණවන්නේත් අපේ විනිශ්චයන් උඩ. සංකප්පරාගෝ පුරිසස්ස කාම. පුද්ගලයාගේ කාමය සංකල්පනයට ඇලීමයි. තිට්ටන්ති චිත්‍රානි තතේව ලෝකේ. මේ ලෝකෙහි විචිත්‍ර දැන් ඔය විවිධාකාරදී ඒවා තියෙන තැන්වල පාඩුවේ තියෙනවා. අපි ඇලෙන් අපි මේ ඒවා පාඩුවේ තියෙනවා. ඒගොල්ලෝ එයා මොනවත් දන්නේ නැහැ. එතකොට සංකල්පන හරහාගේ තමයි මෙතන ප්‍රශ්නේ. යානි විචිත්‍ර ලෝකයේ ප්‍රශ්නයක් නෙමෙයි. අතෙත් ධීරා විනයන්ති ඡන්දං. ඒ නිසා ප්‍රඥාවන්තයෝ චන්ද්‍රාගයේ විනය ණය කරති කියලා වදාලා. දැන් ඕන කරන්නේ නේන සිත ගැන බලන්න නේද? වෙන මොකක්වත් බලලා හරියන්නේ නැහැ නේ. ඕක තමයි අවශ්‍ය කරන එක. ස්වාමීන් වහන්සේ චන්ද්‍රාගය කියන වචනය හම්බුණාට ඒ චන්ද්‍රාගය කියන්නේ අතීතයේ අවිද්‍යාවෙන් තබන ලද කැමැති අකමැති බවක් නේද ඉස්මතු වෙලා ඉන්නේ? අතීත ඔව් එහෙම එකක් වෙනවා. මොකද දැන් අපිට සංසාරික හුරු පුරුද්දක් තියෙනවනේ නේද?
සංසාරික මේ කාම වස්තු ඇසුරක් තියෙනවා අපිට. ඒ නිසා ඒ පිළිබඳ මේ චන්ද්‍රාගයට ප්‍රත්‍යයන් ඔක්කොම අප තුළ තියෙනවා. ඒ නිසා චන්ද්‍රාගය පටස්ගාල උපදිනවා. දැන් උපදිනකොට දැන් ඒ හැම දෙයක්ම මේ මොහොතේ සමුදය වෙන ධර්මතාවයේ කියලා දැක්කොත් ඒක තමයි නිරෝධය. ඒකට ඕක গুপ্ত විදිහකට දකින්න ඕන කරන්නේ සමුදය නිරෝධ කියන එක. දැන් ඊමස්සෙන් සති ඉඳන් හොති කිව්වනම් මොනව කරන්නද? ඒක සති උනේ මෙතනනේ නේ. බාහිර කිසියම් තැනක ඊමස්සෙන් සති ඉඳන් හොති කියන ඒවා අපට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇස ඇති කල්ලි දැන් ලෝක පඤ්ඤාතිය පෙන්වනනේ නේ. රූපේ ඇති කල්ලි චක්කු විඥානේ ඇති කල්ලි එතකොට චක්කු විඥානේ දත යුතු දේ ඇති කල්ලි ලෝක පඤ්ඤාතිය පණවනවා කියලා පැන වෙනවා කියලා අපි පණවගන්නේ ඕක දැනගන්නම වෙනවා අප තුල පැන වෙන දෙයක් අපි පණවගන්නේ දැන් මේ ඉමස්සෙන් සති කියන එක කොහෙද දැන් අපි දැන් මම මට කය සම්බුදේ දැන් මම මෙහෙම බණ කී කී ඉන්නවා ඈ එහෙම ඉන්නකොට මට යම්කිසි කය අපහසුතාවක් දැනෙනවා ඒකේ මොකක්ද නමුත් ඒ අපහසුතාවට කරුණු තිබුණා නමුත් මගේ අවධානය යොමුනේ නැහැ කොටිම කියනවා නම් මේ මම ඒක ගැන අවධානය යොමු කරලා නැහැ. නමුත් අවධානය යොමු වුණා එක වෙලාවකදී එතන ඉඳන් මට ඒ ප්‍රශ්නයක් වෙනවා. දිගටම තිබිලා තියෙනවා. නමුත් දැන් ප්‍රශ්නයක්. ඔය වගේ තමයි මේ සමුදය කියන එක අද්දකින් වශයෙන් සිදුවෙන දෙයක්. ඉමස්සෙන් සති ඉදං හෝති කියන එක බාහිර ලෝකෙ සිදුවෙන එක. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියනගෙන සමුදය. එතකොට චක්කොක්ස්මින් අසති රූපේ අසති නැති ලෝකේ මොකද මේ ලෝක පඤ්ඤාතියක් නැහැ කියලා කියව අසති. එහෙමනේ ඒකනේ දකින්න ඕන. ඒ කාරණාව බුදුහාමුදුරන් වහන්සේ පෙන්වව දාරනවා. මේ සිතිවිලි ලෝකේ අනිත්‍යතාවෙන් දකින්න නැත්තම් මේක හරියන්නේ නැහැ. උපාදාන ස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දකින්න කිව්වේ. ස්කන්ධ කිව්වේ මොකද? රූප රාශියක්නේ. විඳින් රාශියක්නේ හැඳිනින් රාශියක්නේ දැන් අර චිත්‍රපටි උපමාවේදී අර සින්දු උපමාවේදී පේනවා සද්ද රාශියක් ඒවා සද්ද රූප විඳින් රාශියක් හැඳිනින් රාශියක් චේතනා රාශියක් විඥාන රාශියක් ඒ අය සප්තස්වර වෙනස් කරනකොට ඒ වෙනස් වීම ඔස්සේ රිද්මය මවාගන්නේ කොයිතරම් වෙනස් වේගයක් අපේ තියලා තියෙනවද දැන් බලන්නකෝ දැන් ඒ විදිහේ සංගීත භාණ්ඩයක් වාදනය කරන කෙනෙක් බොහොම වේගවත් මේ ස්වර මාරුවීමක් ප්ලේ කරනවා මොනතරම් වේගෙන් ඇඟිලි අපිට හිතෙනවා මේක හැකරල්ලා කොහොමද ඇවිදින්නේ කියලා හිතුවා වගේ වැඩක් නේ මේක කකුල් 100ක් විතර තියෙන සතා ගායනට කකුල් උස්සන්නේ කොහොමද කියන එකත් අපිට හරි ප්‍රශ්නයක් නේ ඒ තරම් වේගෙන් මේක කෙරෙනවා අපි ඒ වගේ නිදසුන් වශයෙන් මේක දැනගන්න ඕන දැනගෙන ඉවර වෙලා අපි කරන්න තියෙන්නේ ඒ සිත්වලට හසු වෙන ප්‍රවණතාව අඩු කර ගැනීමයි කරන්න බුදුහාඳුරෝ වදාළේ සිත්වලට හසු වෙන ප්‍රවණතාව අඩු කරගන්න අඩු කරගෙන යන්න තියෙන්නේ සනස මේ පොඩි පැහැදිලි කර ගැනීමකට සබ්බාසව සූත්‍රයයි විතක්ක සංඛාන සූත්‍රයයි දේදා විතක්ක සූත්‍රයයි දැන් මේ සූත්‍ර තුනේම මූලික වශයෙන්ම කියන්නේ මේ අකුසල චිත්ත වේග පාලනය කරන්න ක්‍රමවේදය. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ මගේ අත්දැකීම කියන්නේ දැන් ගොඩක් වෙලාව අපි භාවනා කරන්න
අපිට ගොඩක් වෙලාවට යොදන්නේ නැති වුණාට අපිට පුළුවන් නම් ඒ ඒකෙන් දැන් මගේ අත්දැකීම තමයි ඒ අර වගේ අකුසල සහගත සිතුවිලි එනකොට ඒක අපි ඒ උපක්‍රම පාවිච්චි කරලා එතකොට ඒක ඉදිරියට ගලාගෙන එන එක යෑම වළක්වලා අපිට ඒක පාලනය කරන්න පුළුවන් නම් ඒ ක්‍රමය නිවැරදි කියලා මම හිතනවා. දැන් මම මේ කියන්නේ අර මේ දේදා වෙන විතක සංඨානය ගන්න යන්නේ. එතකොට එතන අර දැන් අර බෝසත් අවදීයේදී අකුසල විතරක එනකොට ඒව අත්ත්‍යව්‍යාබාදාය, පරව්‍යාබාදාය, උභයව්‍යාබාදාය. එතකොට අපිට එන හැම අකුසල සිතුවිල්ලක්ම ඒ න්‍යාය පාවිච්චි කරලා අපිට අපේ නිතර යොනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න පුළුවන් නම් අපි අර අකුසලයේ පැත්තට යන එක වළක්වා ගන්න පුළුවන් නේද? එතකොට අර නිතරම ගොඩාක් වෙලාවට භාවනාවට කාලය නොයදුවත් අපේ මනස අපිට අභ්‍යාස කරන්න පුළුවන් මේ කුසලයේ පැත්තට. ඒක නිවැරදිද කියලා? ඒක නිවැරදි ක්‍රමයක්. මම අපි කතා කරමු මේ සොයනංශ මේ දැන් අපේ ආනන්ද සොයනංශ ආපු ප්‍රශ්නෙටම අදාළවම මේ අර ද්විතීයි චේතනා සූත්‍රයේ තියෙනව නේද මේ නොසිතාද කල්පනා නොකරේද නැවත නැවත සිත පවතීද මේ එවිට විඥානීය බැස ගැනීම වේ කියලා. ඔව් ඔව් යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරාමණ මේතං හෝති විඥානසට්ඨිතියා. යමක් චේතනා කරනවාද ප්‍රකල්පන කරනවාද අනුසේ කරනවාද විඥානයේ හිටිතියට ඒ අරමුණ වේ. ආරම්මණයේ සති පතිට්ඨාවති විඥාන අරමුණු ඇතිකල්ලි විඥානය පිහිටයි. ඔන්න මේ තියෙන්නේ බුදුහාඳුර කියලා තියෙන දේවල්. පතිට්ඨිතේ විඥානයේ විරුල්ලේ ආයතින් පුනබ්බවයි නිබ්බත්ති හොති කියලා එතනත් කියනවා. ඊළඟට ඔතන තියෙනවා නාම රූප වැත්තකුත් කියන සූත්‍ර තියෙනවා. ඒ චේතනා සූත්‍රවල යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්භන මේතං හොති විඥානසසිය චිත්තියා ආරම්භණේ සති නාම රූපං. අන නාම රූපේ මේ වෙන්නේ කිව්වා. ආරම්භණේ සති නාම රූපං නාම රූපච්ඡසලයතනං කිව්වා. එතකොට චේතනා ප්‍රකල්පන අනුසය කියලා තුනක් නේ ඔය කතා කරේ එතනනේ. චේතේති පකප්පති අනුසේති මේ විඤ්ඤාණසති ආරම්මණේ සති පතිට්ඨා විඤ්ඤාණස හෝති. අරමුණ ඇතිකල්හි විඤ්ඤාණයේ පීඨීම වේ. එතකොට තස්මින් පතිට්ඨිතේ විඤ්ඤාණේ විරුල්ලේ ආයතින් පුනබ්බවාපි නිබ්බත්තිය හෝති. දැන් මේ ටික මම කිව්වනේ ඉස්සල්ලත් නේ. පුනබ්බවාපි නිබ්බත්තියා සති ආයතින් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්න සුපායාස සිදුවේ. දුක්ඛස්කන්ධේහි සමුදය වේ. එතකොට මේ දුක්ඛස්කන්ධයේ සමුදය උනේ කොතනින්ද? ඇහැට රූපයක් පෙනිලානේ. එතකොට ඇතුළතයි සිදුුනේ නේ. දැන් පටිච්ච සමුප්පාද ණය ක්‍රමය අනුව සලායතන වග්ගයේදී මෙන්න මෙහෙම සූත්‍ර තියෙනවා. චක්කොංච පටිච්ච රූපේචු උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පාසෝ. පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව, භව පච්චා ජාති, ජාති පච්චා ජරා මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායාස. එතකොට මොකද උනේ? අර ඇහැට රූපයක් පෙනිලා පටන් ගත්ත එක ගියා. මේ සංසාර දුක නිර්මාණය වීම දක්වා. කනට සද්දත් එහෙම වෙනවා, නාසයට ගන්ධත් ලැබුණත් ඔය ඔක්කොම මේ රටාව තමයි කියන්නේ. මේ සලායතන වලට සම්බන්ධ කරලා බුදුහාඳුරෝ කතා කළේ අපිව වෙනත් මති මතාන්තරවල පටලැවෙන එක වළක්වලා මේක තේරුම් ගන්න. නැත්නම් අපිට යමක් තේරුම් ගන්න බැරි තැන්වලට අපි යනවා. ඊට පස්සේ යං කිසි කෙනෙක් නොච චේතේති නොච පකප්පේති ඈ අතචානුසේති. එසේ නමුත් එයා තුළ අනුසේ වෙච්ච ඒවා තියෙනවා. ආරම්මණ මේතං හෝති විඥානස්ස ඨිතියා. දැන් අපි කියමු දැන් සමහර කෙනෙක් මිය යනවා. මේ මේක මේ අසනීප වෙනවා. සිහි විසංඥ වෙනවා. ඒ සිහි විසංඥ වෙලා යලි සිහි එන්නේ නැතුවම මිය යන අවස්ථා තියෙනවා. අපිට හිතෙන්නේ එයා මේ නිවන් දකින්න ඇති කියලා හිතෙන්න පුළුවන්. ඇයි අසියෙන් හිටපු වෙලාවේ මහලේ. නමුත් එතනදී
අර පුද්ගලයා තුළ අනුසය මාත්‍රයන් මතු වෙනවා. මොකද එයාගේ නිෂ්ක්‍රිය භාවය පේන්නේ, එයාගේ කයේ නිෂ්ක්‍රිය භාවය අපිට අහුවෙන්නේ, මනසේ ස්වභාවය අපිට අහුවෙන්නේ නැහැ. එතකොට ආයතින් පුනබ්බව පිනිබ්බත්තිය වෙන්නේ එතනින් අනුසය වෙනවා නම්, ඒ අනුසයත් ඇති මොකක් වෙන්නද? විඥානයේ බැස ගන්න. ඊළඟට තුන්වෙනි පිය මේ ඡේදයෙන් බුදුහාඳුරෝ කතා කරනවා, යතෝචකෝ භික්කවේ නොච චේතේති. චේතනා කරන්නේ දැන් අපිට ඉතින් වළක්වන්න දෙයක් නැහැ, ටග් ගාලා එනවනේ නවත්ත. ඒක ඒ පුරුද්ද කඩන්න තමයි ප්‍රතිපදාවේ තියෙන්නේ. නමුත් දැන් මෙහෙම එක්කෙනෙක් ඉන්නවා, චේතනා කරන්නේ නැහැ, නොච පකප්පේති ප්‍රකල්පන කරන්නෙත් නැහැ, නොච අනුසේති කියන්නේ අනුසේ රැස් වෙන්නෙත් නැහැ, තියෙන අනුසයත් ඉවර වෙලා. එබඳු කෙනෙකුගේ මරණයේදී ආරම්මණ මේතන් නහෝද විඥානස ටිතිය, විඥානයේ ටිතියට අරමුණක් නැහැ. ආරම්මණේ අසති අසති පතිට්ඨා විඥානස්ස නහෝති, අරමුණ නැත්තං විඥාණයට ප්‍රතිෂ්ඨාවක් රැඳෙන්න තැනක් නැහැ. තදපතිත්‍ටි විඥානේ විරුල්ලේ ආයතින් පුනබ්බවාපිනිබ්බති පුනබ්බවාපිනිබ්බති නහෝති. එතකොට නාම රූප මැවුනේ නැත්තං නේද? ඊළඟ භවයකට විඥාණය පිහිටන්නේ නැහැ. ආයතින් පුනබ්බවා විනිබ්බති ආසිතී මතු පුනර්භවය සිදු නොවන කල්ලි. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්දම්න සුපායාස තියෙනවනම් ඒ ඔක්කොගෙම නිරුද්ධයි. ඔන්න රහතන් වහන්සේගේ විඥානය. දැන් රහතන් වහන්සේ කියලා කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරික ජීවිතයේදී අපිට පේන රූප උන්වහන්සේටත් පේනවා. උන්වහන්සේ තුළ ඒ රූප ඔස්සේ යන උපාදාන ක්‍රියාවලියක් නැහැ. වෙනස එතනයි. එබඳු කෙනෙක් අරහත් ඵල සමාපත්තියේදී තමයි විඥාණය අර ව්‍යවහාරික ජීවිතයේ නාම රූප රැඳිලා අහවලා කියලා අඳුර ගන්නවනේ. ඒවත් නැත්තේ අරහත් ඵල සමාපත්තියේදී තමයි විඥාණයේ ප්‍රතිෂ්ඨාවක් පොඩ්ඩක්වත් නැහැ. එතකොට උන්වහන්සේගේ විඥාන ශක්තිය මේ කයෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ තව තැනක නාම රූප මැවිල්ලක් නෙමෙයි කියන්නේ ඒක. ඒ නිසා සසර සකස් වෙන්නේද නාම රූප මැවීම මතයි, නිවන අනුස් නාම රූප නොමැවීමයි. ඔන්න ඔතන තමයි අපි හඳුන ගන්න ඕන. මේ මම දැන් වෙන මොනවාක්වත් බාහිරින් කියන්නේ නැත්, සූත්‍රයකින්මයි කියන්නේ. ඊළඟට අපි කියමු, යංච චේතේති යබිකවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මණ මේතං හොති විඥානස තිතිය ආරම්මණේ සති පතිට්ඨා හොති විඥානස යංච බිකවේ චේතේති. දැන් ඕන් රූප නිමිතියට සද්ද ගන්ධ මනාදේව ලැබෙනවා, එවැනි නිමිති හැදෙනවා, ඒගින චේතනා ඇති වෙනවා, ප්‍රකල්පන කරනවා, අනුසේ වෙනවා. දැන් ඉතින් අරමුණු තියෙනවා, ආරම්මණ මේතං හෝති විඥානස්ස ඨිතිය විඥානේ ඨිතියට අරමුණු තියෙනවා. ආරම්මණේ සති පතිට්ඨා හෝති විඥානස්ස හෝති ආරම්මණේ සති පතිට්ඨා හෝති විඥානස්ස ආරම්මණේ තියෙනවනම් විඥානයට ප්‍රතිෂ්ඨාවක් තියෙනවා. තස්මින් පතිට්ඨිතේ විඥානේ විරුල්ලේ. දැන් විඥානේ පිහිටියා කියන්නේ නාම රූප අවක්ඛන්ති හෝති, නාම රූපස් අවක්ඛන්ති හෝති, නාම රූප බැස ගන්නවා කියන එකයි. නාම රූපච්ඡාසලායතන දැන් මේ අපිට මේ මොහොතේ සිදුවෙන්නේ අපිට ආයතන වැඩ කරනවා නම් මේ නාම රූපෝසේ තමයි වැඩ කරන්නේ. සලායතන පච්චා පස්සෝ මේ ස්පර්ශය වෙන්නේ නාමයත් රූපයත් අතර තියෙන සම්බන්ධතාවටයි පස්සේ කියන්නේ. පස්සෝ නු ලෝකස්මින් කුතෝ නිදාන මේ ලෝකේටි මේ ස්පර්ශය තන් ස්පර්ශය කුමකටන නිදාන වෙන්නේ කියන ප්‍රශ්නය කලහවිවාද සූත්‍රයේ නගන උත්තරේ බුදුහාමුදුරන් වහන්සේම දෙනවා. කොහොමද දෙන්නේ? නාමංච රූපංච පටිච්ච
පස්සා. පස්සේ වෙන්නේ නාමයත් රූපයත්. ඒ රූපය බාහිර වාස්තවික රූප නෙමෙයි. වින්දන සංඥා චේතනා ඔස්සේ මවා ගන්න නාම මාත්‍ර රූපයයි. දැන් ඔක තවටරට කතා කරන්න අපි කොයි දැන් ඉදිරියට කොයි වෙලාවක හරි මහා නිධාන සූත්‍රයටත් යන්න තියෙනවා. පැහැදිලිනේ? ඊළඟට මෙතන තියෙනවා දැන් පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ මේ මොහොතේ අපි හදනවනම් දැන් මේ නාම රූපේට විඥානයේ ප්‍රතිෂ්ඨා නාම රූපේ ප්‍රතිෂ්ඨාව විඥාණයට ලැබෙනවනම් තමයි වේ. දැන් අපි ඒ සූත්‍රයේම ඉතිරි කොටසක් බලමු. නොච චේතේති බිකවේ චේතේති නොච පකප්පේති අචත අනුසේති. අනුසේ තිබුණත් ඒත් ඇති අර වැඩේ සිද්ධ වෙනවා. අවසාන වශයෙන් කතා කරනවා මේ විමුක්ත විඥාණය ගැන. යතෝචකෝ බික්කවේ නොච චේතේති නොච පකප්පේති නොච අනුසේති. ප්‍රකල්පන චේතනා අනුසේ මොකක් වන්නේ. ආරම්මණ මේ තන්න හෝති විඥානස ටිතිය විඥානයේ ටිතියට අරමුණක් නැහැ. ආරම්මණය අති අසති පතිට්ඨා විඥානස නොහෝති. අරමුණක් නැත්තම් විඥානයේ පිහිටන තැනක් නැහැ. තද පතිට්ඨිතේ විඥානයේ විරුල්ලෙහි නාම රූපස් අවක්ඛන්ති නොහෝති. විඥානයේ නොපිහිටියේ නම් නාම රූපේ බැසගමක් නොවේ. නාම රූප නිරෝධා සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධා. ඔය විදිහට ඔක්කොම නේද? ඒව මේ තස්ස කේවලස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ. ඔන්න දුක්ඛ නිරෝධය එතන කතා කරන්නේ. මේ සලායතන ආශ්‍රේණුයි මේ ඔක්කොම කතා කරලා තියෙන්නේ. සමුදය වය දෙක දකින්න ඕන මුලින් ඒකයි බුදුහාමුදුරන් වහන්සේ නිසා මේ චණ්ණම් පස ආයතනානං සමුදයංච අත්තකමංච අස්සාදංච ආදීනංච නිස්සරංච කියන කරුණ තුනත් එක්ක මුලින් දුන්න සමුදයත් ඔයත් දන්නේ නැත්තම් එයාට මේ ධර්ම විනය ප්‍රයෝජන ගන්න බෑ. නමුත් යම් කෙනෙක් ඒ පස් ආකාර සමුදය දන්නවනම් එතන තමයි එයාට ඉන් එහා දැනගන්න ක්‍රමේ විවෘත වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහේ සම්බන්ධතාවක් තමයි මේ නාම රූප කතාව තුළ තියෙන්නේ. ඉතින් අපි ඒ නිසා මේ නාමයත් රූපයත් පිළිබඳව තේරුම් ගන්න ඕනේ. මොකද දැන් නාම කියලා කිව්වේ මොකටද? මේ නාම කියලා කිව්වේ වේදනා සංඥා චේතනා පස්සෝ මානසිකාර. වේදනා සංඥා චේතනා පස්සෝ මානසිකාර. ඔය ඔස්සේ තමයි අපි රූප අල්ලන්නේ. රූප වශයෙන් වර්ණ රූපයක් තමයි ඇහැට අහුවෙන්නේ. සද්ද රූපයක් තමයි කනින් අල්ලන්නේ. ගන්ධ රූපයක් නාසයෙන් අල්ලනවා, රස රූපයක් දිවෙන් අල්ලනවා, ස්පොට්ටබ් රූපයක් කයින් අල්ලනවා, සංකල්ප රූප මනසින්මත් ගන්නවා මවනවා. ඉතින් මොකෝ සිද්ධ වෙන්නේ? නාම රූප දෙක ඔන්න සම්බන්ධ වෙනවා. නාමයයි රූපයයි. මොකද මේ රූපයට නම අපි නම් කරගන්න බෑ. නාම කියලා කියන්නේ ඇයි? විඳගත්තේ ඒ රූපය. හඳුනගත්තේ ඒ නාම මාත්‍ර රූපය. චේතනා මැවුනේ ඒ නාම මාත්‍ර රූපය ගැන. හරිද? දැනගත්තේ ඒ නාම මාත්‍ර රූපය. ඉතින් ඕන් ඕක තමයි නාම රූප. යතෝචකෝ බික්කවේ අරිය ශාවකස්ස අයංච චට්ඨ. දැන් අපි ඊළඟට එකක් බලමු වෙනවා. ඥානවත් සූත්‍රය. අවසරයි ස්වාමීන් වහන්ස. ආරම්භක සදහම් හමුවේ අද දවසේ නිමාව සිදු කරන මේ වෙලාවේ විශේෂයෙන් අපේ මේ දන් සභා මණ්ඩපය මං හිතන්නේ අපේ පැවිදි ජීවිතයේ පිළිබඳව ආයේ සිහි කරලා බලද්දී අපි ගොඩාක් උත්සාහ කළා මේ ධර්මයේ සුවයක් ජීවිතය අත්දකින්න. සමහර විටකදී ගල් ලින්නවල තනි වුණා. සමහර වෙලාවට මහ කැලවල් වල තනි වුණා අපි.
මේ ධර්මයේ සුවය එලිමහනේ නැති බවයි අපිට අපේ මඟ පෙන්වපු ගුරුවරුන් අපිට කිව්වේ. හැබැයි අපිට පේනවා සජීවී ලෝකයේ තුල යෝනිසෝ මනසිකාරය කියන මේ උතුම් ගුණයත් එක්ක මේ දහම ස්පර්ශ කිරීමේ අවස්ථාව අපිට මේ ජීවිතේ උදා කරගන්න පුළුවන් කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ උදෑසන කාලේ ඉඳලා මේ දක්වාම මගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවන් පදනම් කරගෙන ග්‍රන්ථවල තියෙන ධර්මය ජීවිතය තුළින් මතු කරන්න ඉමහත් වූ සදහම් විවරණයක් අපි හැමෝටම සක්කාය දිට්ඨි නිරෝධයකට දේශනා කළා. ඉතින් මේ උතුම් සද්ධර්ම විවරණ දන් සභා මණ්ඩපයේ තනන්න අපේ පැල්වත්තේ ධම්මානන්ද සාමීන් වහන්සේත් එවැගේම අපේ උපුල් මහත්මා මේ සඳහා විශාල පරිශ්‍රමයක් දැරුවා. අපේ ධම්මානන්ද සාමීන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් පින්වත් සාමීන් වහන්සේට මේ උතුම් සදහම් මග මේ ප්‍රතිපදාව නැවත මතු කරලා මේ ධර්මයේ වටා එකරාසි වෙලා තියෙන විවිධ දෘෂ්ටීන් ධර්මාලෝකයෙන් දුරු කරලා ශ්‍රාවකයන්ගේ ජීවිතවල දහම් ඇස පහල කරන්න කායිකවත් මානසිකවත් නිදුක් නිරෝගී සුවපත් භාවය අපේ ජීවිතයේ ධර්මයේ වටහා ගන්න මේ දේශනා කරපු ධර්මානි සංසයෙන් පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ආයු බොහෝ වේවා ගෞතම සසුනේ ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් ධර්ම අවබෝධයේම සලසේවා ගුරු පූජාවක්ම වේවා කියලා අපි සාදු කියනවා. ඒ වගේම මේ සඳහා වෙහෙස මහන්සි වුණු අපේ පින්වත් පැල්වත්තේ ධම්මානන්ද සාමින් වහන්සේ, ඒ වගේම ඉන්දියාවේ බුද්ධගයා මහා විහාරයේ ප්‍රධාන සමස්ත බුද්ධ භූමින් හේ ආධිපත්‍යත්වය දරන භාරතයේ ප්‍රධාන සංඝනායක මහබෝධි සංගමේ මහා ලේකකාධිකාරී අපිට අවසරයි අතිපූජනීය පැල්වත්තේ සීවලී නායක මාහිමියන් වහන්සේ, ඒ වගේම මේ බුද්ධගයා විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේට, ඒ වගේම අපි සමග වැඩම කරන්නට යෙදුන පින්වත් ස්වාමින් වහන්සේලා සියලු දෙනා වහන්සේලාටත්, ඒ වගේම පුල් මහත්මයතුළු අපේ ශ්‍රාවක පින්වත් පින්නතුන්ටත් පින්වතියන්ටත්, ඒ වගේම ප්‍රඥා ටීවී නාලිකාවේ අනුශාසක ස්වාමින් වහන්සේ, ඒ වගේම මේ සදහම් පණිවිඩය ජන විඥාණයට ජනගත කරන්න වෙහෙස මහන්සි වෙන අපේ පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු වේ ප්‍රඥා ටීවී නාලිකාවේ කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් පුණ්‍යානුමෝදනා කරමින් මේ ජීවිතයේ පවත්තන්න අවශ්‍ය කරන පහසුකම් ටික සලසලා දෙන ඉඳුන් හිටුන් ආදී සියලුම කුටි පහසුකම් ආවාස පහසුකම් වගේම දානමාන ඒ වගේම ගිලම්පස දාණය මේ සියලු ආකාරයෙන් අප උපස්ථාන කරන සමස්ත ස්වාමින් වහන්සේලාටත් ගිහි බවතුන්ටත් උපස්ථායක හැම දිනාටමත් හෘදයාංගම පුණ්‍ය ආනුමෝදනා කරමින් මේ උතුම් දන් සභා මණ්ඩපේ අදට මේ සදහම් විවරණය නිමා කරනවා. අපි හැම දිනාම එක රාසි වෙලා මගේ බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වුණු මේ බුද්ධ භූමිය තුලේ තියෙන ශක්තියද අප කරා යොමු වෙලා භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ධර්මය
අපි අපි තුළින් මතු කරගන්ට මේ දහම් විවරණය දහම් හමුව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට අපේ සදහම් සාකච්ඡාව නිමා කරනවා. සියලු දෙනාටම ධර්ම අවබෝධයෙන් සැනසීම වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බරූගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තිය විවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ චතු නිබ්බාන සම්පත්ති විනාතේ සමිජ්ජතු.